මම දැන් සති කීපයකට කලින් බයෝගෑස් ගැන කරපු වීඩියෝ වැඩසටහන ඔයගොල්ලන් ගොඩ දෙනෙක් බලලා තිබුණා. ඒ වගේම ඒකට ගොඩක් ප්‍රතිචාරත් හම්බුණා. ගොඩක් අය කමෙන්ට් කරා මේක කරන්නේ කොහොමද ඇහුවා මට කියලා මේ බයෝගෑස් යුනිට් හදාගන්න පුළුවන්ද ඇහුවා. මේ වගේ නොයෙකුත් ප්‍රශ්න අහපු හින්දා මම ඔබට අද කියලා දෙනවා ඔබට ගෙදරදීම කොහොමද ඉතාම සුළු මුදලකින් මේ බයෝගෑස් යුනිට් එකක් හදාගන්නේ කියලා. ඇත්තට මේ පරණ වීඩියෝ වැඩසටහනෙන් මම මේ ගැන පොඩි අවබෝධයක් ඔබට ලබා දුන්නා විතරයි. ඉතින් ඒකෙ හින්දා මම අද කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ඔය කෙමිකල් වෙන බැරල් එකක් ප්ලාස්ටික් බැරල් එකක් විතරයි ඇත්තට මේකට අවශ්‍ය වෙන්නේ. බොහොම සුළු මුදලකින් කඩෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ තව පොඩි පොඩි අමතර කොටස් කිහිපයක් තියෙනවා. ඒ අමතර කොටස් කිහිපය පාවිච්චි කරලා අපිට ගෙදරදීම බයෝගෑස් යුනිට් එකක් හදන්න පුළුවන්. මේක නිකන් ටෙස්ට් රන් එකක් විදිහට මේක හදලා පාවිච්චි කරලා බලන්න. ඔබට හරියනවා නම් ඊට පස්සේ මේක ඊළඟ වැඩි දියුණු කිරීම කරන්න පුළුවන්. මම මේක පියවරෙන් පියවර ගෙන එන්නම්. මොකද මම හිතුවා මේක ගැන මේ විදිහට මේ වැඩසටහන් කීපයක් හරහා ගෙන ආවා නම් ගොඩක් වටිනවා කියලා ගොඩක් අය මේකෙන් ප්‍රයෝජන ගනීවි කියලා. ඉතින් ඒ හින්දා අද මම ඔන්න ඉස්සෙල්ලම මේ ඊළඟට පෙන්වන රූපරාම්පල බලලා ඉන්න ඔයගොල්ලන්ට බ්ලොග් ඩයග්‍රෑම් එක පෙන්වලා ඉන්නම් මම. මේ වැඩේදී අපට ඕන වෙන ප්‍රධානම දේ තමයි හොඳින් පියන සීල් කරන්න පුළුවන් ප්ලාස්ටික් බැරල් එකක්. ඊළඟට මේ රූප සටහනේ දැක්වෙන විදිහේ අමතර කොටස් කිහිපයකුත් අවශ්‍ය වෙනවා. මේ අමතර කොටස් සහ ප්‍රධාන බැරලය නිසි විදිහට එකලස් කර ගැනීම තමයි ඊළඟට අපි කරන්න ඕන ප්‍රධානම දේ. මේකෙදි සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මේ බැරල් එක සිදුරු කරලා බට කරාම සහ වෑල් හයි කරන කිසිම තැනකින් වාතය කාන්දු නොවන පරිදි සිලිකන් වගේ ගම් වර්ගයක් යොදලා හොඳින් සීල් කරගන්න එක. හරි, ඔන්න ඔය විදිහට තමයි මම දැන් මේ කියන බයෝගෑස් යුනිට් එකේ බේසික් බයෝගෑස් යුනිට් එකේ බ්ලොක් ඩයග්‍රෑම් එක තියෙන්නේ. ඉතින් ඒ බ්ලොක් ඩයග්‍රෑම් එක කොහොමද ප්‍රැක්ටිකලි අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගික තලයට ගේන්නේ කියලා තමයි ඊළඟට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ. මේකේ කොහොමද මේ අමතර කොටස් සහ මේ මේකින් එක හයි කරලා මේකට මේ අපද්‍රව්‍ය දාගෙන වැඩ කරවන්නේ කියලා. හැබැයි මතක තියාගන්න පළවෙනි කාරණා තමයි පළවෙනි වතාවට මේක කරද්දී ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම ගොම පාවිච්චි කරන්න නැත්නම් මේකේ ගෑස් ආවේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන් මට. ඉතින් ඒක මගේ වරදක් නෙමෙයි. ඇත්තටම මේකේ තියෙන මේ තාක්ෂණික දෝෂයක් හින්දායි එහෙම වෙන නොවෙනවා නම් ගෑස් නොවෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒකේ හින්දා හොඳින් බලන්න මේ රූප රාම්පල හද බලලා මේ ඇටවුම සකස් කරගන්න ඉස්සෙල්ලම. ඇටවුම සකස් කරගත්තට පස්සේ අනිත් තාක්ෂණික කාරණා ටික මම කියලා දෙන්නම්. මේකෙදිත් ඔබට මේ වීඩියෝ එක අවසානයේදී ඔබට මේ කෙමිකල් බැරල් එකෙන් කොහොමද මේ බයෝගෑස් යුනිට් එක හදාගන්නේ කියන එක ගැන සම්පූර්ණ අවබෝධයක් ඒවි. මම ඉදිරියටත් තව වැඩසටහන් කීපයක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා මේක කොහොමද මේ ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එක වෙනකන් ගේන්නේ කියලා. එතකොට දැන්ට මේ බේසික් යුනිට් එක හදලා ඔබ මේ අත්හදා බැලීම කරන්න අනිවාර්යෙන් සාර්ථක වෙනවා. එහෙමනම් යමු වීඩියෝ එකට.
හරි එහෙමනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට යම් ප්‍රයෝජනයක් වුණා කියලා. ඔබට මේක යම් වැදගත් බවක් දැනෙනවා නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා තව කෙනෙකුට බලන්න හොඳයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඔබ channel එක මගේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ ඔබට ඔබගේ ළඟටම ගෙන්න ගන්න පුළුවනි. channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. තවත් මේ biogas unit සම්බන්ධ වැඩසටහන් කීපයක් මම ඉදිරියට අරන් එන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් පාරිසරික කාරණා ගොඩකුත් එක්ක ඊළඟ දවසේ තවත් වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට මම ගිහිල්ලා එන්නම්. මම මధుර නානක්කාර.